আচ্ছা, তবে আইফোন কি আপনি জানেন আমার ইউটিউব চ্যানেল এটা পাইথন ফর বিগিনার্স জেন সিরিজ থেকে 500 নিরাত থেকে তার মাধ্যমে একাতুলা ইন্নি মাং ইসাতে কিউবা নিউমেরিক অপারেটর সহ পাইথন লিং কম সিম্পল ক্যালকুলেটর খাতা গান কি তাদের কি আদেন ওকে এরা মেয়ের সেন এন্ড কালিং আপনি বালামু বাহুগি রেসেন্স এর আপনার পাইথন সম্বন্ধে কথা করে কি এরা তে পালা রেসেন্স নি কোনে ইন্ট্রোডাকশন টু পাইথন এক দিব কথা করা পাইথন লো দিন বেদগতকম সহ কমদ পাইথন পিসি কে ইনস্টল করা গান্ডি কিনে এক ඊට පස්සේ අපි කතා කරා hello world print කරන්න කොහොමද කියන එක. තුන්වෙනි lesson එකදී අපි comment සහ variables data types ගැන කතා කරා. ඊට අමතරව අපි තුන්වෙනි lesson එකේදී python program එකක් මඩ කරන්න කොහොමද කියන එකත් අපි කතා කරා. හතරවෙනි lesson එකේදී අපි escape characters, concatenation සහ casting ගැන කතා කරා. ඔය lesson spell නැත්තම් මේ උඩ තියෙන අය click කරලා ඔය videos එකෙන් බලන්න පුළුවන්. මෙතනදී මම තව දෙයක් කියන්න ඕන. මම ඩේටා ටයිප්ස් ගැන කතා කරද්දී මම මැපින් වගේ ඩේටා ටයිප්ස් කතා කරේ නැහැ. මොකද ඒක ඉස්සරහට එන්න නිසා තමයි මේ ලයින් මම කරේ නැත්තේ. ඒ වගේම කන්කැටනේෂන් කියන ටොපික් එක අපි කතා කරා. ඒක string යටතේ තියෙන ටොපික් එකක්. එතනදී මම සමහර දේවල් ගැන කතා කරේ නැහැ. මොකද ෆන්ක්ෂන්ස්, ලිස්ට් ඇන්ඩ් ටපල්ස් ගැන මම කරලා නැති නිසා ඔයාලට ගැන අයිඩියාවක් නැහැ. ෆන්ක්ෂන්ස් කරාට පස්සේ ඒ දේවල් ඉදිරියට මම කතා කරනවා. ඒ වගේම අද නම්බර්ස් කියන්නේ ඔපරේෂන්ස් ගැන කතා කරනවා, නියුමරිකල් ඔපරේෂන්ස් ගැන. එතකොට මම සමහර ෆන්ක්ෂන්ස් සදාන කරන දේවල් කරන්නේ නැහැ. ඒ ෆන්ක්ෂන්ස් ලෙසන් එක යටතේ සේරම දේවල් කවර් කරනවා. ඔයා පොඩ්ඩක් හරි Python ඉගෙන ගන්න තියෙනවා නම් ප්‍රශ්නයක් ඇති විදිහට තමයි මේ ටික කිව්වේ. ඔයා මේ ලෙසන් සීරීස් එක මුලින්ම අකට ඔක්කොම ටික පිළිල්ල කරොත් එහෙම අනිවාර්යෙන් හොඳ Python රජයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් යන් අපි අද Python ලෙසන් එකට. अभी सामान्य गणित गणित कर्म के पविता करना अभी एक करें एक अड़की मुड़क बेदी मगे देवर पैथन वाला अभी मे कैलकुलेशन न्यूमेरिकल ऑपरेशन करगा अड़की करगा मे न्यूमेरिक ऑपरेटर्स अरिथमेटिक ऑपरेटर्स कथा करें मेवा एक अड़की मगे देव पैथन पविता कर अरिथमेटिक ऑपरेटर वैसे मेन मे हत पिन्न बुड़वा वाला गुडक मे मुल्लातर धन्यवाद अभी अवसर तुम संबंध पर गेट लोग पुलवा कमान मुड़ा कथा करें मुड़ती क्रीम अडिशन इलांट अड़ क्रीम सब्सट्राशन इलांट मल्टिप्लिकेशन गुण क्रीम इलांट डिविशन बेदीव मे पसने मोड्यूल स्केल अभी अभी एक दिवे अभी तेम दहाय बे दहाय दाल मोड्यूल मे दिख तीयन एक कथा करें दहाय दिख दहाय दिखे इतना बिंदु इतर बिंदु आई दहा दिख मैं उत्तरे पा इतर बिंदु इतर में इतर संख्या आगे तब मे कथा कर अभी तुम तूण मोड्यूल दिख दें आंसर के कई मुकद तूण दिखे बेदा एक इतर निशा එතකොට මොඩියුලස් ඇති වෙන්නේ යම්කි සංඛ්‍යාවක් සංඛ්‍යාවකින් බෙද්දාම ඒක ඉතුරු නැගේ තමයි සලකන්නේ. ඊළඟට තියෙනවා මේ ස්ට්‍රා මාක් දෙකක් තියෙනවා. ඒකට කියන්නේ එක්ස්පොනන්ට් කියලා. කියන්නේ බලය වගේ දෙක දාලා ස්ට්‍රා මාක් දෙකක් දාලා තුන තිබ්බොත් එහෙම ආන්සර් එක 8යි. මොකද දෙකුණු කිරීම දෙකුණු කිරීම දෙකුණු කිරීම 8. ඊට පස්සේ තියෙනවා ස්ලෑෂ් දෙකක් තියෙනවා. ඒක කියන්නේ ෆ්ලෝ ඩිවිෂන් කියලා. අපි හිතමු මෙහෙම එක්සැම්පල් එකක්. 9 බෙදීම 4 කියලා තියෙනවා. नव विधि हतर आंसर हतर दशम पहाय है भाई दशम संख्या सलकान दशम संख्या नत्व इट अडुपूर्ण संख्या हतर दशम पहाना फ्लो डिविशन कर आंसर हतर अभी तब एक्सापल लखीद इकोल हबीम देख आंसर पहा दशम पहाय है भाई आंसर मे मे फ्लो डिविशन करतेम आंसर मैंने पहा दशम संख्या हेरला मे अरिथमेटिक ऑपरेटर सप्तम प्रधान पैदल बलगा अभी तमें ऑपरेटर्स फ्लोट इंटीजर्स बड़े बल अभी नंबर्स की हुआ कॉम्प्लेक्स नंबर्स अभी अभी पोड कॉम्प्लेक्स नंबर्स के अब तक करूँ प्रति मैं पैथन दिन आरा दिशा अभी कैटगरी मे दें कथा करूँ मैं मेन दिखाई पैथन फैल को ओपन करता अभी बलू इन मे ऑपरेटर्स अत बड़े इधी प्रिंट 10+5 प्रिंट 10 minus 5 10 divided by 5 10 5
අපි බලමු දැන් මේක අවුට්පුට් එක මොකක් වෙයිද කියලා. හරි, අප අවුට්පුට් එක ලැබුණා. අපේ 10 එකතු කිරීම 5 15යි. 10න් 5 ගියම් 5යි. 10 වරක් 50යි. මෙතන 10 බෙදීම 5 දුකෂන් බිඳුව කියලා පෙන්නලා තියෙනවා ෆ්ලෝට් ෆ්ලෝට් එකක් විදිහට. අතන Python 2.7 වල වගේ එන් කලින් වර්ෂන්ස් වල අපි හිතමුකෝ ඒක පෙන්වන්නේ 10 බෙදීම 5 2 වශයෙන්. මම දැන් තව එක්සැම්පල් එකක් පෙන්වනවා ටික වෙලාවකදී. අපි යට වැටෙන් 10න් මොඩියුලස් 5 කියන්නේ 10 5න් බෙදලා මෙතන බිඳුවයිනේ. බිඳුවයි 10 පස්සෙනි බලය මෙතන ලක්ෂයයි. 10 5න් බෙදාම ෆ්ලෝ ඩිවිෂන් එක 2යි. හරිනේ 2.2 දශම සංඛ්‍යාව තරලා 2 කියලා උත්තර අපිට ලැබිලා තියෙනවා. මම දැන් පොඩි එක්සැම්පල් එකක් පෙන්වන්නම් තව ඔයාලට. දැන් ඔයාලට ඇම්ප්ලිස් ඇයිඩියාක් ආවනේ මේ කොහොමද ඔපරේටර්ස් වැඩ කරන්නේ කියලා. අපි මෙහෙම සංඛ්‍යාවක් ගමු. print 5/2 ගමුකෝ. අපට ආන්සර් එක 2.5 කියලා ආවා. ඇත්තන Python 2.7 වල වගේ කලින් Python version එක මෙතන ආන්සර් එක ආවේ 2 කියලා. මොකද integers දෙකක් divide කරොත් එහෙම එතන පූර්ණ සංඛ්‍යාව විතරයි පෙන්වන්නේ. හැබැයි මේ Python අලුත් versions වල හරියටම අපට ආන්සර් එක පෙන්වනවා integers දෙකක් divide කරත්. අපි කලින් lessons වලදී variables එක වැඩ කරා. ඒක පොඩ්ඩක් variables සහ මේ operations එක කොහොමද වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් බලමු අපි. අපි number කියන මම නම් කියලා ගන්න num1 කියලා අපි ගමු variable එක. ඒකට අපි assign කරමු 2 කියලා integer එක. නම් 2 කියලා වේරියබල් එකකට අපි සෙන් කරමු 4 කියලා ඉන්ටිජර්. පස්සේ අපිට මේ දෙක එකතු කරන්න ඕන කියලා හිතමු. අපි දුන්න sum 1 කියලා. හරි. අපිට වෙන්න ඕන num 1 plus num 2. සමහරට දෙන්න පුළුවන් මම ඉස්සෙල්ලා කරා concatenation. ඔයාලට හිතන්න පුළුවන් මේකේ answer එක 24 වෙන්න පුළුවන් කියලා. මොකද 2 4 24 කියලා. concatenation කියන්නේ අදාළ වෙන්නේ strings වලට විතරයි. ඉන්ටිජර්ස් වලදී වෙන්නේ නැත්නම් ෆ්ලෝට්ස් වලදී වෙන්නේ ප්ලස් මාක් එකදී වෙන්නේ ඇරිත්මැටික් ඔපරේෂන් එක. ඒ කියන්නේ ඇඩිෂන් කියන ඔපරේෂන් එක වෙන්නේ 2 4 එකතු වෙලා 6 කියන අවුට්පුට් එක තමයි අපිට ලබා දෙන්නේ. අපි බලමු අවුට්පුට් එක හරියට වෙනවද කියලා. print අපිට sum 1 කියන එක print කරන්න ඕන. අපි print කරමු. හරිනම් අපිට අවුට්පුට් එක 6 කියලා ආවා. අපි බලමු ෆ්ලෝට් එකට ඉන්ටිජර් එකතු කරන්න පුළුවන්ද කියලා. 2.5 දාමු මෙතන. හරි, දැන් පාගෙර උත්තරේ ආවා. ඒක දිවල්ලා තේරෙනවා ෆ්ලෝට් එකක් ඉන්ටිජර් එකක් එකතු කිරීම කිසි බාධාවක් නැහැ. ඔයාලා මේකද බලන්න ඕන ෆ්ලෝට් එකකින් ඉන්ටිජර් ගුණ කරන්න පුළුවන්ද බෙදන්න ඒකල් කරන්න පුළුවන්ද කියලා ඔයාලා තනියෙන් try කරලා බලන්න ඕන. ඒ වගේම වේරියබල්ස් එක තව මේ අනිත් දවලුත් අනිත් ඔපරේටර්ස්ත් කරලා බලන්න පුළුවන්. මම තව දෙයක් කියන්නම්. මම ගිසතේ කරා කාස්ටින් කියලා දෙයක්. අපි හිතමු අපේ අවුට්පුට් එකේ මෙන්න මේ 0.5 කියන කරලා අපට එපා. 6 කියලා අපට අවුට්පුට් එක එන්න ඕන. එහෙනම් අපි කරන්න ඕන කාස්ටින් කියන දේනේ. අයවල මේ කාස්ට් කරන්න කොහොමද කියලා. මෙතන int කියලා ටයිප් කරා. මේ විදිහට තමයි ෆ්ලෝට් එක කාස්ට් එකක් බවට කන්වර්ට් කරේ. ෆ්ලෝට් එක sorry integer බවට කාස්ට් කරේ. එතකොට මම කියව මෙතන ෆන්ක්ෂන් කියන විදිහට භාවිත කරන්නේ නැහැ කියලා ලෙසන් එක කරනවා. ඒ නිසා වාර මේකේ අයිඩියා එක දෙය යන්න අපි ෆන්ක්ෂන්ස් කරාම මේ දේ ගැන ලොකු අවබෝධයක් ගමු. අපි දැන් බලමු අවුට්පුට් එක මොකද්ද කියලා. හරි, අපිට 6 කියලා ආවා. ඉතින් 0.5 6.5 කියන එක 0.5 කියන දශම වලට අදාළ කොටස අත අයින් වෙලා 6 කියලා අපිට අවුට්පුට් එක ලැබුණා. මම දැන් ටික කලින් concatenation ගැන කිව්වනේ. අපි මේ මේ මේවට variables කියන strings දෙකක් assign කරලා බලමු. variables වලට මොකක්ද දෙන output එක කියලා. මම මේ cast කරපු ගයින් කරන්න. අපි මොකක්ද answer එක කියලා. එතකොට අර string දෙක combine වෙලා අපිට ලැබෙන්නේ 2.5 string එකට 4 කියලා string එක combine වෙලා. එතකොට 2.5 4 කියලා තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපි string assign කරොත් මේක combine වෙනවා, concatenate වෙනවා. එහෙම නැත්නම් අපි integer assign කරොත් ඒ දෙක addition එකක් විදිහට answer එකක් අපිට ලබා දෙනවා. ඒ වගේම මට ඔයාලට තව දෙයක් පෙන්වන්න ඕන. අපි දුමු මෙන්න මේ වගේ operation එකක් කරා කියලා. 3
මොනවදේම බින්දුවශම එක මේක ආන්සර් කරන්න ඕන බින්දුවශම 3 කියලා. ඒ වගේම ආන්සර් හරි වෙනවද කියලා. ආන්සර් කොනේ බින්දුවශම 3යි මේ බින්දු ගොඩක් එක 4 අවිලා තියෙනවා. ඔයාලට දැන් බලන්න Python වල වැරදිලාද කියලා. ඇත්තට මේක වෙන්නේ හේතුව තමයි අපි වැඩ කරන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් කරනාට මේ කම්පියුටර් වැඩ කරන්නේ 2 පාදයේ සංඛ්‍යාවත් එක්ක. එතකොට මේ දශම 3 2 පාදයට හැරවෙනකොට ඒකට නිවැරදිම උත්තර නිවැරදිම අගය 2 පාදයේ දින. ඒ නිසා තමයි මෙන්න මෙහෙම අගට 4ක් ලැබිලා තියෙන්නේ. යම් කිසි අවස්ථාවක කුමක් හෝ දශම සංඛ්‍යාවක් මෙහෙම මොකක් හරි වැරදි පිටි ඔපරේෂන් එකක් කරද්දී ඔයාලා ආසයක් ආවොත් ඔයාලා තේරුම් ගන්න ඕන මම මේ පැහැදිලි කරන්න තමයි වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍ය ගණිතයේදී ගණිත කර්ම සිදුවෙන පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම වරහන් ඇතුළේ දෙන දේ සුළු වෙනවා. ඊළඟට බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම සහ අඩු කිරීම වශයෙන්. මේ Python ලත් ඒ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ. අපි බලමු අපි එක එක්සැම්පල් එකක් කතා කරලා බලමු. අපට ඕන 2 එකතු කිරීම 5 ගුණ කිරීම 3. මේක සාමාන්‍ය ගණිත කර්මයක් විදිහට සිද්ධ වෙනවා මෙන්න ඕන. 5 3 ගුණ වෙලා 2 එකතු වෙන්න ඕන. 5 4 3 15යි 15 2යි 17යි. එතකොට මෙන්න මෙතනින් මම numeric operators explain කරන එක නවත්තරම ඔයාලට පුළුවන් මේ හැම දෙයක් ගැනම තඩියෙන් ස්ටඩි කරන්න ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් පල්ලෙන් කමෙන්ට් කරන්න අපි ඒව ගැන ඉදිරියට කතා කරමු ඒ වගේම තමයි වැඩිදුර මේ සම්බන්ධ වැඩිදුර දේවල් ඉදිරි පාඩම් කිහිපයක් ආවට මට පස්සේ මම කියලා දෙනවා මොසවර දේවල් සමහර දේවල් මේ අවස්ථාවේ කිව්වේ නැහැ මොකද ඒ දේවල් දැන් මම කිව්වට අවබෝධයක් ලැබෙන්නේ නැති නිසා මම දැන් ඉස්සති කිව්වාගේ අපි දෙයියන් අපි සිම්පල් කැල්කියුලේටර් එකක් හොයලා දාගන්න කියලා බලන්න අපි අපේ කැල්කියුලේටර් එක ඩිසයින් කරනකොට මෙතෙක් භාවිත වෙච්ච හැම දැනුමම වගේ පාවිච්චි කරලා අපි කරන්න බලමු variables concatenation numeric operators හැමදේම ගැන කතා කරන්න අහු වෙන විදිහට අපි කරමු මේ වැඩේ අපි මුලින්ම නිකන් print statement එකක් දාමුකෝ this is simple calculator කියලා මම ඔයාලට තාම කියලා දීලා නැහැ keyboard එකේ input එකක් ගන්න කොහොමද කියලා එතකන් අපි මේ වෙලාවේ මෙතන integer එකක් assign කරලා අපි මේ වැඩේ කරගෙන යමු එතකොට මුලින්ම අපි පළවෙනි number එකට දාගමු 2 කියලා දැන් ඒකට දාමු 4 කියලා ඊට පස්සේ අපි දැන් එකතු කිරීම මොනවද එකතු කිරීම ගමු 9 1 + 9 2 ඊළඟට අපි අඩු කිරීම 8 පස්සේ ගුණ කිරීම modulus okay ඊළඟට exponent එක ඊළඟට floor division कैलकुलेशन का फंक्शन ऑपरेशन
ටිකක් අපි ටයිප් කරගත්තා. ඊට පස්සේ අපි දැන් මේක අවුට්පුට් එකට දෙන්න ඕනේ. ඒක රස්සන්ට ආවන්ස් එකක් එන විදිහට දෙමු. කන්කර්නේෂන් කියන දේ භාවිත කරමු. answer කියලා තියෙන sum 1 නේ. මම කිව්වා string එකක් එක්ක කොයි වෙලාවකවත් edge එකක් candidate කරන්න බෑ කියලා. ඒකට අපි මේ එන answer එක cast කරන්න ඕන string එකකට. අපි cast කරමු. str හරි. වෙච්ච කරගත්තා. ඊට මම ගිසදි කියලා දුන්නා new line එකක් ගන්න අවශ්‍ය නැහැ. backslash n කියන escape character එක භාවිත කරන්න ඕන. අපි escape characters භාවිත කරමු. එතකොට වෙන්න ඕන මෙතන plus වයි. දැන් මොකද එකක් history එකක් විදිහට අපි input කරන්න. plus ඊළඟට එකතු කිරීම අඩු කිරීම වෙන sub කියලා ඉන්න අපිට ලැබුණා පොඩ්ඩක්. තන සබ් අපි අඩු කිරීම සබ්ස්ක්‍රිප්ෂන් එක එන්න ඕන ප්ලස් ඒකත් ස්ට්‍රිං එකකට කාස්ට් වෙන්න ඕන සබ් 1 ඊට පස්සේ අයත් new line එක ඔයාලට හොයා ගන්න අපහසු නම් මේ backslash n ලින් පස්සේ ටික එන්ටර් කරලා new line එකකට ගන්න පුළුවන් අපි ටිකක් මේ ටික පොඩ්ඩක් රන් කරලා බලමු මේ ගොඩක් දුර ටයිප් කරන්න නැතුව හරි answer එක මේ හරි විදිහට මම sum sub කියලා මම හිතන්නේ කැල්කියුලේටර් එක ඉදිරියට ගාලට කරයන්න පුළුවන් escape characters භාවිතා කරලා සහ ඔකට කියන දේ print statement ගොඩක් මල්ලයට දාන්න පුළුවන් එතකොට මම අද මෙතනින් මේ lesson එක අවසන් කරනවා මේ වීඩියෝ එක යම් කිසි දෙයක් ඉගෙන ගන්න අනිත් තරත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න ඒ වගේම අදම කියලා දුන්න දේවල් තවත් ප්‍රැක්ටිස් කරන්න රට හදන පල්ලෙන් කමෙන්ට් කරන්න අපි ඊළඟ දවසේ කතා කරමු කොහොමද කීබෝඩ් එකේ ඉන්පුට් එකක් ගන්න කියලා ඒ වීඩියෝ එක හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්